අදත් ලෝකයේ මුපුවත් අප ඔබ වෙත ගෙනෙන්නේ මේ මොහොත වන විට කුවේට් රාජ්‍යයේ පවතින තත්ත්වයයි අප ප්‍රථමයෙන් අවධානයට යොමු කරන්නේ. ඒ අනුව කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන ආකාරයට මේ මොහොත වන විට ආසාදිතින්ගේ සංඛ්‍යාව 553ක් අලුතින් එකතු වී තිබෙනවා. ඒ අනුව කුවේට් රාජ්‍යයේ ගෙවුණු පැය 24 තුළදී සමස්තයක් වශයෙන් මරණ දෙකක් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 404 දක්වාත් ආසාදිතින් 58221 දක්වාත් මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව 553ක් වුණු සිදුවීම් වලින් 319ක්ම කුවේට් ජාතිකින් වන අතර 234ක් කුවේට් නොවන විදේශගත පිරිසක් වෙනවා. මීට අමතරව විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණේ බවට පත්වන්නේ මේ මොහොත වන විටදී විදේශගත ශ්‍රමිකයින් සඳහා පනවා තිබුණු යම් ආකාරයේ සීමා මත තවත් අලුත් සීමාවක් පැනවෙනවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට තමන් පෞද්ගලික අංශයේ සේවයේ නියතු කෙනෙක් නම් කිසිදු ආකාරයකින් පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය රැකියාවකට වීසා හුවමාරු කර ගැනීමට කිසිදු අවස්ථාවක් නැති බව මෙවන විට දැනුම් දී තිබෙනවා. ඒ අනුව නිකුත් කරන ලද නිවේදනයට අනුකූලව පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු කෙනෙකුට රාජ්‍ය අංශයේ රැකියාවක නියැලීම සඳහා වීසා ට්‍රාන්ස්ෆර් කර ගැනීමට කිසිදු ඉඩක් නැහැ. නමුත් එය කොටස් 3කට යම් සිහි ලිහිල් සීමාවක් පනවනවා. ඒ අතුරින් කුවේට් ජාතිකයෙකු සමගින් විවාහ වුණු දරුවන්ට සහ බිරිඳට එවැනි අයට මේ ආකාරයෙන් මාරු කරගත හැකි. ඊට අමතරව පලස්තීන ජාතිකයින්ට එලෙසින්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයින්ට වෛද්‍යවරුන්ටද මේ ආකාරයෙන් පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය රැකියාවක් දක්වා තමන්ගේ වීසා ට්‍රාන්ස්ෆර් කරගැනීමේ හැකියාව පවතින බව මෙවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට අමතරව අද දවසේදී තවත් සුවිශේෂී කාරණයක් බවට පත්ව තිබෙන්නේ ෆර්මානියා ප්‍රදේශයේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වන්නේ කියන දේ පිළිබඳ මේ වන විට පවතින තත්ත්වයයි. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ නිකුත් කළ සැනින් ෆර්මානියා යළි විවෘත කිරීමට සූදානම් බව කුවේට් පාලන අධිකාරිය දැනුම් දෙනවා. අපට ලැබුණු ප්‍රවෘත්තිවලට අනුකූලව නම් අද වන විටදී තවමත් ෆර්මානියා විවෘත වී නැහැ. එනම් ෆර්මානියා විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය බලධාරී නිර්දේශ ලබා දුනහොත් ෆර්මානියා විවෘත කරන බවටයි මේ වන විට ප්‍රකාශ වී තිබෙන්නේ කියලයි අප වෙත වාර්තා වී තිබෙන්නේ. කෙසේ වෙතත් ඔබ ප්‍රවේශමෙන් රැඳී සිටින්න කියන ඉල්ලීම සිදු කරනවා. මොකද කිසිදු රටක මේ වන විටත් අඩුවක් නැහැ. වසංගතයේ පැතිරීම ලෝක වශයෙන් ගත් කල මේ වන විට ඉතා ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිතව වාර්තා වී තිබෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාගින්ම අප ඉල්ලා සිටින්නේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හැකි තාක් දුරට සමාජ දුරස්ථභාවය රැඳා ගනිමින් ඔබගේ ජීවිත ප්‍රවේශම් කරගන්න කියන ඉල්ලීමයි. ඒ තුළ ඔබ සියලු දෙනාටම ජීවිත ආරක්ෂා කර ගැනීම හරහා ලංකාවට යලි පැමිණීමට හැකියාව ලැබුණු ඇත. නොවේසේ නම් මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයින් 40 දෙනෙකු විදේශ රාජ්‍යයන්හිදී මිය ගොස් ඇති අතර 1800ක් මේ වන විට ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එතනින් පසු අපි අවධානය යොමු කරනවා එක්සත් අරාබි එමිරත් රාජ්‍යයට. එක්සත් අරාබි එමිරත් රාජ්‍ය නම් ඩුබායි කලාපය තුළ මේ වන විට නිරෝධායනයට අදාළ වුණු දිනවකවානු තීරණය කරනවා. ඒ අනුව From 7 days to 14 days දින 7 සිට දින 14 දක්වා වුණු නිරෝධායනයේ නියම වන රට තුළට පැමිණීමේදී කෙසේ වෙතත් එය කඩ කරන්නෙකු වේ නම් ඊට අදාළ දඩ මුදල මේ වන විට ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව මේ මොහොතේ පවතිනා වූ නිරෝධායන නීති රීති එවැගේම කොවිඩ් වසංගතයට අදාළ වුණු ආරක්ෂිත නීති රීති කඩ කරන්නෙකු වේ නම් ඔවුන්ට අදාළ දඩය දිරාම් 50,000ක් බවටයි මේ මොහොත වන විට ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ අනුව අපි ඔබෙන් ඉල්ලන්නේ හැකි තාක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න. ඒ අනුව එමිරේට්ස්, ඉතිහාද්, එයාරාබියා, ෆ්ලයි ඩුබායි මේ ආකාරයෙන් ෆ්ලයිට්ස් 60ක් අගෝස්තු 1 වෙනිදා සිට තමන්ගේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි අගෝස්තු 1 වෙනිදා සිට. ඒ අනුව ලෝකයේ තවත් විවෘත වී ඇති ගුවන් තොටුපළට හරහා ගමන් කිරීමට ඔවුන් සූදානම්. ඒ නිසා මේ ආකාරයෙන් ගමන් කිරීමේදී යලි පැමිණීමේදී මේ සෑම අවස්ථාවකදීම නිරෝධායනයට යටත් වුණු නීති රීති පැහැදිලි ලෙසම අනුගමනය කළ යුතුයි. ඒත් එක්ක මේ වෙදී උන් සීමාවක් පනවනවා. වයස අවුරුදු 70ට වැඩි නම් එවැගේම යම් නිදන්ගත රෝගී තත්ත්වයන් පසුවන අය නම් ඔවුන්ට විද සංචාරය කරන්නට එපා කියන ඉල්ලීම මේ මොහොතේදී ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔබ හැමෝම අනිවාර්යයෙන්ම download the activate the all hosn app follow the UAE quarantine guidelines test procedures
අල් හුසින් ඇප් කියන ALHOSN කියන ALHOSN කියන ඇප් එක ඔබ හැමෝම ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඒ අනුව එක්සතරා බිමිර රාජ්‍යයේ නිරෝධායනයට අදාළ නීති රීති, ඒ වගේම පරීක්ෂණ සිදු කරන මෙහි ක්‍රියාවලිය, මේ සියලුම දේ පිළිබඳ තොරතුරු ඒ හරහා වනාවරණය කරගත හැකි කියන දේ මේ වෙදි දනුන් දී තිබෙනවා. ඒ නිසා ඔබ යන්නේ පිටස්තර රාජ්‍යයකට නම් අනිවාර්යයෙන්ම එකී රාජ්‍ය ආරක්ෂා කරනවා කියන චේතනාව මත පදනම්ව ඔබ ආසාදී දේක හැංගෙනවා නම් සියලු දෙනා අනිවාර්යයෙන්ම අවශ්‍ය නීති රීති ක්‍රියාපිළිවෙත්වලට අනුගතව කටයුතු කළ යුතුයි. නොයසේ නම් රාජ්‍යයන්ට දැරිය නොහැකි අසීමිත බරක් දරන්නට සිදු වෙනවා. ශ්‍රී ලංකාව පැත්තෙන් ලැබෙන තොරතුරුයකටත් දැන් අප අවධානය යොමු කරනවා. මේ වෙද්දි රාජාංගනය ලොක්ඩවුන් කරලායි තියෙන්නේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආසාදිත වාර්තා වුණත් රජය කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. මේ වෙද්දි ආශ්‍රිතයෙන් සියලු දෙනා හඳුනාගෙන කියලා. කොහොමනත් අවුරුදු 12ක දරුවෙකුට රාජාංගනයේදී කොරෝනා වෛරසය ආසාදනය වෙනවා. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවේ ආසාදිතින් සංඛ්‍යාව 2688ක් බවට පත් වෙනවා. මේ දරුවාට ආසාදිනුවේ කෙලෙස දෙන්න පිළිබඳ මේ වන විට තොරතුරු සොයමින් සිටින අතර විශේෂයෙන්ම හෝමාගම ප්‍රදේශයේ වාර්තා වුණා යම් ආකාරයෙන් රණවිරුවෙකුගේ මවක් අද දවසේදී ආසාදිත වීමක් පිළිබඳ යනු පොලිස් කාර්යාලයේ නිර කටයුතු කරන ලබන ඩිපිකාරණියක් මේ ආකාරයෙන් ආසාදිත වීමක් පිළිබඳ වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් ඔහු පරමිට පෙර ආසාදිත වූ පුද්ගලයාගේ මව යන බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ වන විට අදාළ පාර්ශ්වයේ නිරෝධායන ක්‍රියාවලියට යටත් කර තිබෙනවා. එවැගේම උන් හුදෙකලා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ පවතින ක්‍රමවේද යටතේ පක්ෂ විපක්ෂ දේශපාලන ඇතුළේ නම් කියන්නේ ලංකාවේ කොරෝනා වෛරසයේ යම් අර්බුදයකට උඩුදුවලා කියලයි. ලංකාවේ ටෙස්ටින් ප්‍රමාණවත් උනේ නැහැ. ඒ ටෙස්ටින් සාර්ථක නොවීම මත මේ වන විට ලංකාව අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියලයි ඇතමුන් චෝදනා එල්ල කරන්නේ. කෙසේ වෙතත් ටෙස්ටින් 130,000ක් මේ වන විට සිදු කර ඇති බව වසංගත විද්‍යායකගේ විශේෂින් ප්‍රකාශ කර තිබෙනවා. එතනින් පසු අපි සෞදියට අවධානය යොමු කරනවා. මේ වන විට සෞදි අරාබියාවේ අද දවසට අදාළව ආසාදිතින් 2613ක් වාර්තා වී තිබෙනවා. මේ අනුව දිගින් දිගටම ආසාදිතින් වාර්තා වීම සිදුවීම නිරන්තරයෙන් අපට දැක ගන්නට පුළුවන් සෞදිය තුල. කෙසේ වෙතත් මේ 2613 පොසිටිව් වීමෙන් පසු සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 245,851ක් බවට පත් වෙනවා. 191,160ක් සුවය ලබලා තිබෙනවා. 2407ක් මරණයට පත් වෙලා තියෙනවා. අද වාර්තා වෙච්ච නව ආසාදිතින්ගෙන් 235ක් ජෙඩා වලින්, 191ක් අල් හුෆෝෆ් වලින්, 185ක් රියාද් වලින්, 147ක් අල් මොබ්රාස් වලින්, 127ක් දමාම් වලින් සහ 124ක් තායිෆ් වලින්, ඒ වගේම 90ක් මදීනාවෙන් වාර්තා වෙනවා කියලයි මේ වන විට ලැබෙන දත්තවලට අනුකූලව අපට ඔබ වෙත ඉදිරිපත් කරන්නට ලැබෙන්නේ. අප දන්නවා ශ්‍රී ලාංකිකයින් වශයෙන් බොහෝ දෙනෙකු මේ වන විට යම් පීඩාවකට පත්ව තිබෙනවා. ඒ පීඩාවෙන් මගහැරලීම සඳහා ඉදිරියේදී විශේෂයෙන්ම ක්‍රමවේද ශ්‍රී ලංකාව තුළ සකස් වනු ඇති බව අපි විශ්වාස කරනවා. මොකද ඒ නිසා තමයි මේ වන විටත් ගුවන්තොටුපළ වසා දැමීමක් තිබෙනවා. හැබැයි මේ විදි වසා දමන්නට හේතුව වන්නේ වෙන කිසිවක් නෙවෙයි, රට අභ්‍යන්තරයේ යළිත් වසංගතය සක්‍රිය වීමයි. එනිසා අපි ඔබෙන් ඉල්ලනවා ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි ආකල්පයක, ලංකාවේ නිලධාරීන් පිළිබඳ වැරදි ආකල්පයකින් එපා. හැකි ඉක්මනින් ඔබ සියලු දෙනාටම යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවය සපුරාලන්නට කටයුතු යොදන බවට තමයි ප්‍රකාශ වී තිබෙන්නේ. එතනින් පසු අපි අවධානය යොමු කරනවා මේ මොහොතේදී පවතින තත්ත්වයත් එක්ක කටාර් රාජ්‍යයේ පවතින තොරතුරු කොයි ආකාරයෙන්ද ව්‍යාප්ත වී තිබෙන්නේ කියන කාරණේ. මොකද කටාර් රාජ්‍ය පිළිබඳව ඊයේ දවසේදී විශේෂ කතාබහක් ඇති වෙලා තිබුණා. ඒකට හේතුව ආසාදිතින් 494 දෙනෙකු ගෙවුණු දවස තුලදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව සමස්තයක් විදිහට මේ වෙනකොට මරණ සංඛ්‍යාවද 152 දක්වා ඉහළ යනවා. ගෙවුණු දවස තුලදී එක් මරණයක් පමණක් කටාර් රාජ්‍යයෙන් වාර්තා වීමත් එක්ක මේ වන විට කටාර් රාජ්‍ය සමස්ත තොරතුරු වෙත අවධානය යොමු කරන විටදී 105,477ක් ආසාදිතින් වාර්තා වන විට මරණ 152ක් දක්වා ඉහළ වී තිබෙනවා. ඒ අනුව ගෙවුණු පැය 24 තුලදී ආසාදිතින් 531ක් සුව වී තිබෙනවා. ඊට අමතරව සමස්ත සුවවන්ගේ සංඛ්‍යාව 102,168ක් බවට මේ වන විට පත්ව තිබෙනවා. පැය 24 තුලදී 5,803ක් පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ අනුව සමස්ත පරීක්ෂණ 430,661 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා කියලයි වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම මේ වන විට පවතින තත්ත්වයත් එක්ක මරණ සංඛ්‍යාව 0.14ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 135ක් 564ක් යම් ආකාරයෙන් අසාධ්‍ය රෝගී තත්ත්වයන්වල පසු වෙනවා කියලා තමයි කටාර් රාජ්‍යයෙන් ලැබෙන ප්‍රවෘත්ති වලට අනුකූලව අපි ඔබ වෙත ප්‍රකාශ කරන්නේ.
අපි අවධානය යොමු කරන ඕස්ට්‍රේලියාවට මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ලෙවල් 4 ලොක්ඩවුන් එකක් කරන්නට කියන ඉල්ලීම වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා. කොරෝනා වෛරසය පිළිබඳ ඕස්ට්‍රේලියාවේ මේ වන විට වික්ටෝරියාහි ආසාදිතින් 428ක් වාර්තා වීමත් සමග යලිත් වතාවක් වසංගතය පැතිරීමේ අවධානමකට මේ වන විට මුහුණ දී තිබෙනවා. Hospitals risk being overwhelmed if stage 4 restrictions are not brought in. යම් ආකාරයකින් පියවර 4 නම් හතරවන මට්ටමේ යම් ආකාරයකින් සීමා පැනවීමක් සිදු නොකළහොත් රට තුල වික්ටෝරියාහි පවතිනා වූ රෝහල්වල ධාරිතාවයේ ඉක්මවා යා හැකි බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ. මරණ තුනක් ගෙවුණු පැය 24 තුලදී වික්ටෝරියාහි වාර්තා වී තිබෙනවා. 428ක් මේ වන විට නව ආසාදිතින් වාර්තා කර තිබෙනවා. ඒ වගේම යම් ආකාරයේ සීමා පැනවී තිබුණද මේ වන විට වෛරසයේ ව්‍යාප්ත වීම ඒ ආකාරයෙන්ම සිදුවනවා. කෙසේ වෙතත් යම් කුණීතිරීති කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නට මේ වන විට ඕස්ට්‍රේලියානු පාලන අධිකාරියද කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් අප ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දිනක ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිනවා. ඔවුන් සියලු දෙනාගෙන්ම අප කරන ඉල්ලීම තමයි මේ මොහොතේදී යම් ආකාරයේ අනතුරක් පවතිනවා. ඒ නිසා ඉක්මනින්ම සෞඛ්‍ය බලධාරීන් පවා ඉල්ලුම් කරන්නේ හතරවන මට්ටමේ ලොක්ඩවුන් එකට යන්නේ කියා. එවන් පරිසරයක් ඇතුළත ඔබ හැමෝගෙන්ම අපි ඉල්ලන්නේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්නට කියන කාරණය. ඉන්දියාවේ මේ වන විට ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේදී ආසාදිතින් 35,000ක් වාර්තා වී තිබුණා. එවැගේම මරණ 680ක් සමග මේ වෙද ඉන්දියාවේ මරණ 25,000 ඉක්මවා ගිහින් තිබෙනවා. ඒ වගේම ඉන්දියාවට ඉහළින් බ්‍රසීලයයි මිලියන 2ක් හා බ්‍රසීලය සහ ඇමරිකාව පමණයි මිලියන ඉක්මවූ රාජ්‍යයන් ලෙස වාර්තා කරමින් සිටින්නේ. ඒ අනුව මේ මනෝතත්ත්වය මත අභියෝගය වැඩි ඉන්දියාවේ වසංගතය පැතිරීමේ. දැන් මිලියනයක් අසල්වැසි ආසාදිතින් රටෙන් ආසාදිතින් වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට උතුරු මුහුදු සීමාව හරහා වෛරසයේ ආසාදිත වූවන් පැමිණීමේ අවධානමක් පිළිබඳ නිරන්තර කතා බහක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආරක්ෂාවක් තර කර තිබෙනවා උතුරු මුහුදු සීමාව පිළිබඳ. ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 136කට ආසන්න ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. ඔබ විශ්වාස කරන්න ගෙවුණු පැය 24 තුරදී නව රෝගීන් 73,000ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන තරමටම ආසාදිතින්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් ඊයේ දවසේදී දැක ගන්නට ලැබුණා. එය පැහැදිලි ලෙසම ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඇමරිකා එක්සත් ජනපදයේ තවමත් එකම ආකාරයකින් දෛනිකව වසංගතයේ වෛරස ආසාදිත වූවන් වැඩි වෙමින් ඉහළ යාමක් තමයි මේ මොහොත වෙන විට පෙනෙන්නට තිබෙන්නේ. ඒත් එක්කම ශ්‍රී ලංකාව දෙසට අවධානය යොමු කරද්දී මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැවැන්ත භූමිකාවක් කොරෝනා මර්ධනයලා ක්‍රියාත්මක වෙමින් තිබුණා. නමුත් ඔවුන් කොරෝනා මර්ධනයෙන් ඉවත් වීමට තීරණය කරනවා. ඒ අනුව කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු කටයුතු වලින් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ඉවත් වෙනවා. ඒ අනුව දහවල් 12:30 සිට සියලුම රාජකාරීන් ඉවත් වන බව එම සංගමයේ සභාපතිවරයා රෝහණ මහත්මයා දැනුම් දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධව ලිඛිතව දැනුම් දීලා තියෙනවා. තවදුරටත් නීතිය රැකවරණයක් නැතුව ඔවුන්ට රාජකාරී කරන්න බෑ කියන චෝදනාව මත තමයි PHI ලා කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙන්නේ. ඇත්තටම ඔවුන් දැවැන්ත කාර්යභාරයක් සිදු කළා. කෙසේ වෙතත් ඔවුන්ට යම් ආකාරයෙන් අකටයුත්තක් සිදුව තිබුණා නම් ඒ ඉතා ඉක්මනින් විසඳා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා. මේ තමයි සමස්ත ලෝකයේම අද වන විට වාර්තා වන තොරතුරු. අද රාත්‍රියේදී තවත් ප්‍රවෘත්ති ප්‍රකාශයක් අපි ඔබ වෙත ගෙනෙනවා. ආසාදිතින් වාර්තා වන ප්‍රමාණයද සහිතව සියලු දෙනාගේම අපි ඉල්ලන්නේ ප්‍රවේශමෙන් සිටින්න මේ මොහොතේදී ලෝකයේ ව්‍යාප්තිය වැඩි. ශ්‍රී ලංකාවෙත් අපි ඔබට කිව්වා වයස අවුරුදු 12ක දරුවෙක් ආසාදිත වෙලා තියෙනවා. රාජාංගනයේ ලොක්ඩවුන් මේ ආකාරයේ විවිධ සිදුවීම් දාමයක් වාර්තා වෙනවා. ඒ නිසා ප්‍රවේශම වැදගත්.